අවුද ඔත්තන ඔය හෝතම්බුවාගේ එබ්බි බලාගරින් මම පරපීඩක කොඹ හොරගල් ඇහිඳින්. හොරගල් කියන්නේ නායකතුමා ඇහිඳින ජාතියක් නෙමෙයි. හොරගල් කියන්නේ බෝතල් වල දාලා තියෙන බොන ජාතියක්. මොකක්? හොරගල් කියන්නේ ගල්ලරක්කු අතර කවලං බඩුවලට. මොකක් මොකක් ඒ මොනවද බා? අයියෝ නායකතුමා මුගටියෙක් විදියට නායකතුමා මේව දැනගෙන ඉන්න බෑ. මම දන්නේ නෑනේ ඔය වග. මොන හොතම්බුයි? ඈ? නායකතුමා මිනිස්සු අතර තියෙනවා බීමක්. ඈ? ඒ බීම જાතියට කියන්නේ ගල් කියලා. ගල් විතරද එතකොට මිනිස්සු අතර තියෙන බීම මල් නැද්ද? නායකතුමා මාර කතා තමයි. කොහොමද ඔය ගල් කියන જાතිය බිව්වාම මිනිස්සු වෙනස් වෙනවා? මොකක් වෙනස් වෙනවා? ඔව්. ඒ කියන්නේ මේ ඉන්න මිනිහා නෙමෙයි මේ ඉන්නේ. හ්ම්. තනි කර වෙනස් වෙනවා. ඒ බීපු ගම. සැබෑ වෙනස. ආ. තිම්බංග ඔය කියන જાතිය බිව්වහම සැබෑ වෙනසක් මිනිස්සුන්ගේ වෙනවනම්. ඔව්. රටේ ඉන්න දේශපාලනය කරන මිනිස්සුන්ට පුළුවන් නේ ඔය කියන જાතිය බීම මිනිස්සුන්ට දීලා. මිනිසා වෙනස් කරමින් රට වෙනස් කරන්න. ආන්ද්‍රුනේ මේ රටේ නායකයෝ කාලෙන් කාලෙට ඔය එක එක රැලි පවත්වලා මීටින් තියලා ඔය කියන જાතිය බීම මිනිස්සු අතර බෙදා දීලා ඈ වෙනසක් කරන්න පුදුම උත්සාහයක් දරන නායකතුමා. ඈ ඒ දේශපාලනය ගැන විශ්වාසයක් නැති සාදීන මතදරන උගත් බුද්ධිමත් වැඩකට නැති මිනිස්සු රැලි තියලා මිනිස්සු ගෙන්නලා ඔය කියන බීම මිනිස්සුන්ට බොන්න දීලා වෙනසක් කරන්න හදන නායකයින්ට රටේ නැති කුණු කතා කියනවනේ. ඈ ඒකනේ ප්‍රශ්නේ. නිකවදවාගේ හරි දැන් උඹ මට කියපන් මොකෝ මේ එන්න ඇවිල්ලා උඹ අතෙන්ට වෙලා නැවතිලා මාන පඳුරු ළඟ එබි එබි බැලුවේ නෑ. කියපන් උඹ මොකද නිකන් මේ බැලුවේ? මේකයි නායකතුමා මම බැලුවේ එක පාරට නැටි දෙකක් වගේ පෙවුණා ඔබතුමා ළඟ. ඈ මම බැලුවේ ඔබතුමාට තව නැට්ටක් ඇවිල්ලාද නැත්තම් මේ මොකක්? නෑ මං කිව්වේ එක ළඟ නැටි දෙකක් පේනකොට සත්තු විදියට අපි පරිස්සම් වෙන්න එපැයි. මොකද ඇයි ඒ? අනුන්ගේ පුද්ගලිකත්වයට බාධා කරන්න හොඳ නෑනේ නායකතුමා. ඔබ හිතුවේ මම මෙතන මේ ප්‍රේමයේ වෙලිලා කියලා? කියන්න බෑ. නායකයෙකුට වුණත් ඉතින් පෙම් හැඟුම් පහල වෙන්න පුළුවන්. හරි ඒකේ වැඩක් නෑ. දැන් කියපම් මේ ලඳු කැලෑ විස්තර මොනවද? නායකතුමා මුගටියෝ විදියට අපි දෙපයින් නැගී සිටින්න ඕන මොහොතම් මේක. මොකක් මුගටියෝ කොහමද බන් දෙපයින් නැගී සිටින්නේ? ඈ කකුල් හතරට වාල් වෙච්ච අපි සත්තු බලව්. දෙපයින් නැගී සිටින්න කිව්වේ නායකතුමා අපි මුගටියෝ විදියට සත්තු අතරේ විතරක් නෙමෙයි. මිනිස්සු අතරේ නම රඳවපු සත්තු జాතියක් නයාට ගහලා. ඔව්. ඒ නිසා අපි ඉස්සරහටත් නායකතුමෝ එකවන්න එක්සත්ව එක්සිට එක පෙළට මහා ජන බලවේගය ලෙස බියෙන් සැගන්තුන නාගතයා කුලිසම පෙළගැසෙන්න ඕන. ඈ මොකක් පරපීඩක්? උඹ මේ මිනිස් වාස පැත්තේ එහෙම රිංගල ඇවිත් මට පේන්නේ මේ දවස්වල මිනිස්සු අතර සමහරු කියන කතා අහගෙන ඉඳලාද කොහෙද උඹේ මොලේ කොලොප්පන් වෙලා? ඈ ඒකනේ උඹ උස්සන්ටින් කෑ ගහන්නේ මොකද්ද වගේ හො දෙන්න හිතෙනවා දෙකක් සමායෙන් බොහොම කෑ ගහන්න එපා බල මේ ලඳු කැලෑව දූෂණය වෙනවා සද්දෙට. එහෙමයි නිකවද වගේ. ආවම් පරපීජ නායකතුම දැන් උඹ මොකද මේ හිටිකමන් එහෙම කියන්නේ අපි එක්සත් එක්සිට්ව නැගී සිටින්න ඕන කියන්නේ? නායකතුමා මුගටියෝ විදිහට නැගී සිටින්න ඕන කියලා මම කියන්නේ නායකතුමෝ අපි මුගටියෝ නිසා. ඈ ඇත්තයිද මුගටියෝ වෙච්ච අපි වෙන මොක්කු වගේ නැගී සිටින්නද? හරි හරි ඉතින් අපි කොහොම නැගී සිටියත් නැගී සිටින්න වෙන්නේ මුගටියෝ විදිහට අන්තිමට. ඔව් උඹේ මොලේ කුරුවල් වෙලාද බල? නෑ නෑ මම එහෙම කිව්වේ නායකතුමනි හේතුවක් ඇතුව. මොකද හේතුව? මේ ගෙදරක හිටපු නයි වගේක් අල්ලලා මිනිස්සු මේ ලඳු කැලේට ගෙනල්ලා දාලා කියලා මට ආරංචියක් ආවා. මොනවා? ඔව්. එහෙනම් ඉතින් අපි හොඳ ඇලර්ට් එකෙන් ඉන්න ඕනේ.
ඔබතුමා මොනවා කියනවද මන්ද? ඈ මේ වෙලාවේ අපි ඇලට් දාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි අවදියෙන් ඉන්න ඕන වෙලාවක් මේක. හරි හරි බූරුවෝ. ඌන්නේ මොකටි? බූරු මොකටියෝ? ඇලට් එකේ ඉන්නවා කියලා කියන්නේ අවදියෙන් ඉන්නවා කියන එකට තමයි බොල. ආ ඒක මිස. මොකද නයි කියන જાතිය ෂුවර් නැහැ. ඔව්. කෝකටත් වඩා ඔය දැන් ඉන්න නයි ඉස්සර හිටපු නයි වගේ නෙමේ දෙපත් නයි වැඩි මේ කාලේ. ඇලට් එකේම හිටපන්. ඔව් අනික නායකතුමා. ඈ මුගටිය විදියට අපි අපේ අනන්‍යතාවය රැකගන්න මොකක් හරි වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. ඒ මොකද? මොකද ඔය එක එක පළාත්වල මිනිස්සු මුගටිය වෙච්ච අපිට හෝතම්බුව කියලා කියනවා. ඔව් ඉතින් උඹලා වගේ හෝතම්බුව ඉද්දි ඉතින් එහෙම වෙනවා තමයි. ඈ අහන්න දෙයක් නිකවද වගේ. ඇයි මොකෝ? අනේ මන්ද නායකතුමෝ, මුගටිය වෙච්ච අපිට මේ අගෝස්තු සැප්තැම්බර් මාස කියන්නේ හිත එකලාසියක් කරගෙන නිදාගන්නවත් බැරි මාස දෙකන්නේ. මොකෝ උඹට නිදාගන්න බැරි වෙන්නේ? උඹේ හිතේ සත්ව ගති පැවතුම් පහළ වෙනවද වැඩිපුර? අනේ මේකන් නෙමේ. ඈ මම කියන්නේ දැන් බලන්නකෝ වෙන දවස්වලට අපිට අවුල තියෙන්නේ මේ මහ පොළවේ ඒ මේ අත ඇදෙන නයි ගැන විතරයි. ඉතින් ඒත් මේ අගෝස්තු මාසේ අහස ඇදෙන නයි ගැනත් අපේ හිත කරදර වෙනවනේ. අහස ඇදෙන නයි කිව්වා? ඔව්. දැන් උඹ කියන්න හදන්නේ අගෝස්තු මාසෙට නයින්ට තටු ඇවිල්ලා උන් පියාඹන්න පටන් ගන්නවා කියලාද? අනේ මන්ද නායකෙක් විදියට මේ පොළවේ පය ගහලා ඉන්න මොහොතම් වෙද්දමු. මොකද්ද? මං කිව්වේ නායකතුමා අගෝස්තු මාසේ මේ ගමේ ගොඩේ කොල්ලෝ නයි අරිනවනේ. ආහා නයි අරින එක නම් ඉතින් අගෝස්තු මාසෙ විතරක් වෙන එකක් යබන්. කැලෑ පාලනය කරන එව්ව. එතකොට කැලෑ පාලනයට එන්න හිතන් ඉන්න එව්ව. කැලෑ පාලකයන්ගේ පස්සෙන් ගිහින් මුට්ටි අල්ලන එව්ව. හැමදාම නයි අරිනවනේ. නෑ 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 නෑ. ඈ මම කිව්වේ නායකතුමා මේ අගෝස්තු මාසෙද ගමේ ගොඩේ කොල්ලෝ සරුන් ගල් යවනවා නයි. ආ ඒක මිස. එනේ මන්ද මොකෙද්ද මු? ඈ දාරු උද ආයෙත් නයි නිකවද වගේ. හරි දැන් උඹ කියපම් බලන්න. ඔව් නයි එක්ක සතනකට සැරසෙනවා නම් මොකද්ද අපි කරන්න ඕන මුලින්ම? නායකතුමා මං කියන්නේ මේක අපි මේ වගේ වෙලාවක නයිට් එක ඩිරෙක්ට්ලි ෆයිට් කරන්න යන්න හොඳ නෑ. මුගටියෝ විදියට නැත්තම් ඔක්කු විදියටද යන්න කියලා? නෑ මං කියන්නේ අපි අපේ ලඳු කැලේ වටේ අඳුවවමු. අඳු? ඔව්. ඒ මොකද? අයියෝ ඇයි අඳුවලට නයි බයයිනේ? මුගටියෝ වෙච්ච අපිවත් ඉතින් නයින්ට අඳුකොළ වගේ තමයි. උඹ කියන කතාව ඇත්. මේ වගේ කාලෙක අපි නයිට් එක්ක ෆයිට් කරන්න යන එක නුවණට හුරු නැහැ. මේකද අපි වෙනම වැඩපිළිවෙලා යොදන්න ඕන නායකතුමනි? මගේ ළඟ යෝජනාවලියක් තියෙනවා. යෝජනා වුණත් ඉතින් වලියක් නම් වැඩක් නැහනේ බං. අපි වලි වලට යන්නේ නැහැ කියලා දැන් කතා කරගත්තා. නෑ නෑ යෝජනාවලියක්. වලියක් නෙමෙයි. යෝජනාවලියක්. ඔව්. කියපම් බලන්න. මේකෙදි ඈ අපිට ඉතින් මුලින්ම මේ පාරට බහින්න වෙනවා. පාරට බහින්න? ඔව්. පාරට බහලා අපිට අහිගුන්තකය වගේ වෙන්න වෙනවා. ඒ මොකද බං ඒ? ඊට කලින් වැඩක් තියෙනවා. මොකද්ද? අපේ මුගටියන්ට අපේ ඉන්න හත්මුතු පරම්පරාවටම අපි පුරුදු කරන්න ඕන නලා පිඹින්න. නලා පිඹින්න? ඔව්. එතකොට නලා පිඹිනකොට නයා නටනවනේ. ඉතින් එතකොට අපි නලා පිඹින්න ඉගෙන ගත්තාම අපි මේව යනකොට නයා එනවා මේව අඩි තිය තිය. මොකක්? නයා මේව අඩි තිය තිය එනවා අපේ ඉස්සරහට. නයාට කොයින්ද බම් හෝටම්බු අඩි? ඕවත් නයාට අඩි නෑ. නයා මේව එනවා පෙනේ කරගෙන මේ හොඬ වැල වගේ පෙනේ වනවන. අපි මොකද කරන්නේ? පෑන්න පුගමන් දෙන. අන්න ඉතින් ඔකනේ කියන්නේ පුරුද්ද ලොකුයිනේ. මොකද්ද? අපි ගහන්නේ අපි නලා පිඹින. අනහරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? නයා පටන් ගන්නවා නලාවට අනුව නටන්. අනහරි. ඊට පස්සේ මොකද? ඊට පස්සේ අහිකුන්තකේ ඕක දැක්ක ගමන් මුගටියවයි නයාවයි දෙන්නව අරන් ගිහිල්ලා රිලව පැත්තකට දාලා මුගටියයි නයයි නටවන්දු පටන් ගන්නවා. ඕකනේ වෙන්නේ. අන්න ඒක තමයි මේ සමාජ සන්දර්භයේ තුල වෙලා තියෙන්නේ. ඒ වගේ එකක් තමයි නේ නායකතුමනි. ඈ? ඔව් මං කිව්වේ නිකමට වගේ කිව්වා.
දිනපතාලත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සියත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.